නමුතස්ස भගවෙතු අරහතු සබබදමමි සු අප අපටිহাතඥාන චරස්ස දස බලධරස් से චතුවී සාරජ ජෙවිසාය දස්ස සसाත් තුතුත මස්ස ධමමිසරස් ධම්නමරජස්ස. දම්නමස් සාමිස තතාාගතස්ස සපഞුණු සමමා සමම්බුද්බුදස්ස නමෝතස්ස भගවෙතු අරහතු සභබදනමිසු අප අපටි හතඥානචාරස්ස, दस बल धरा सतुवि सार विशार दस सब सतुतुत मस धमि रसस धम राजस धम मसा मिनी तथागत सस सबुनु सम्बु නමෝතස්ස भගවෙතු අරහතු සබ දමමිසු අප අපටි হাතඥාන චරස්ස දස බල ධරස් से චචවී සාරජ යෙ විසාය දස්ස ස සතුතුත මස්ස දමමිස රස් දමමරාජස්ස දමමත් සාමිස්ස. තතාබයිුණනෝ සම්මමා සම් අම්බුද්බුදස්ස සද්ධර්මාශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශවද්ධාාවන් සූදානන් වෙන්නේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ එ නෛරයානික වූ ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස දේශනා කර වගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ධර්මශ්‍රවනය කරලා ලක්වැසි ලෝ වැසි සියලු දෙනාටමේ ශ්‍රවනය කරන්ඩ ධර්මයේ දානය කරවලා ර ලබාගන්න මහානුභාව සම්පන්න කුසල සම්පත්තියෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධීෙන් අමාමහනිවනිින් හැනසීමේ බලාපොරොත්තුව ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානං වෙන්නේ. පන්නතුනි මේ දිනවල ධර්මදේශනා මාලාව තුළින් අපි කරණීය මත්ත සූත්‍රයේ මෙ සූත්‍රයේ ඇසුරු කරගෙන ධර්ම දේශනා දහයක් මේ වෙනකොට දේශනා කළා ඒ සූත්‍රයෙන් සිදුකරන එකොලොස්වෙනි ධර්ම දේශනාව සඳහා තමයි මේ පින්වත් පිරිස අද මේ දායකත්වය සපයන්නේ එකලොස්සනි දශාවේ දී මේ කරණය මත්ත සූත්‍රයේ දෙවනි ගාථාවේ එක වචනයක් තියෙනවා අප්පා ගබ්බහ කියලා ඒ වචනය ඉඳල අපි දේශනාව සිෙද්ධ කරමු මකදද මේ අප්පා ගබ්බ කියල කියන්නේ පිලතිනි අප්ා ගබ්බ කියල කියන්නේ කයේ වචනේ මනසි සංවරයේ උප ගබ්බ කියල කියනවා. ඒ කාරණාව අපිතාවටිකක් විස්තර කරගත්තොත් පිනතුන මෙතන සඳහන් කරනවා කය පිළිබඳව නොහික් මුණුකම. මොකදද කයේ නොහිෙක් මුණුකම කියල කියන්නේ භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට කායික නොහික් මුණුකම. ස්තර කරනකට පැහැදිලි කරනවා මහා සංගරත්නය මැද වාඩිවෙලා ඉන්නකොට තමන්ගේ එක පාදයක් උඩින් අනික් පාදයේ තියාගෙන ඉන්නවා ැ අපි සාමාරන්‍යය කෙනෙක් පුටුවක වගේ වාඩිවෙලා ඉන්නකොට එහෙම ඉන්නවා දැකල තියෙනවා පාදයක් උඩ පාදයක් තියාගෙන ඉන්නවා නමුත්ඒ එක සලකන්නේ නොහෙක් මුණකමක් ඇටියට ඉතින් මෙතන සංගරත්නය පිළිබඳවු සඳහන් කරන විශේෂයෙන් සඳහන් කරනවා ඒක සංගයා මැද කරන නොහික් වුණුකමක් කියලා. ඒ වගේම සඳහන් කරනවා මෙ පිරිස මැද ඉන්න වෙලාවී පිරිස මැද කියල කියහම සිව් පිරිසම කියලත් සඳහන් කරනවා. රජවරු, සිටුවරු, බ්‍රහ්මණවරු සහ ශ්‍රමණ පිරිස. මෙ සිව් පිරිසම මැද ඉන්න වෙලාවේ භෝජන සාලාවකවාගේ ඉන්නවනං වැඩිමහල් භික්‍ෂූන් වහන්සේලාට ඉඩ නොදී මෙ දම්පිළිගැනීමේ කාරී කරනවා සාමාන්‍යෙන් ශාසනයේ නීතියක් තියෙනවා උපසම්පදාවට අනුව තමයි භික්‍ෂූන් වහසල පෙළ හැදෙන්න්නේ එ වස් පිළිවලට කියලා අපි කියනවා භික්‍ෂූන් වහන්සේලත් තවත් භික්ෂුවක් දැක්කහම සමාන වයිසිං පේනවන වැඩි මහළු වයිසිං පේනවන ලඟට ගිහිල් අහනවා ස්වාමිින් නිවස්කී යෙද කියලා තමන්ට වඩා වැඩි වස් ප්‍රමාණයක් සඳහන්කළොත් ධනගහල වන්දනා කරනවා ඉදිරියට වඩින පෙළකවාගේ හිියොත් වහම පිටි පස්සටේනවා. ඉතිං ඒ වස් පිළිවෙලට තමයි මෙ හැම කටයුත්තක්ම සාසනය කෙරෙන්නේ. වනේ කර්මයකට වාඩියුුණත් දාන පින්කමක් ළඟ වාඩිියුුණත් කොතන වාඩියුනත් වස්පිළිවලට වාඩිවෙන්න. නමුත් තර අසංවර කෙනා වැඩි මහළු භික්‍ෂූන් වහන්සේල පිළිබඳව තැකීමක් නැතු තමන් ඉස්සර ළම ගිහිල්ල මුල් පෙළේ දම් පිළිගන්නවා. කාරණාවත් සඳහන් කරන්නේ කායික නොහෙක් මුණුකමක් වැඩි මහල් භික්‍ෂූන් දැක්කත් ඉඩ දෙන්න නෑ ඒ කාරණාවත් මෙතන සඳහන් කරනවා ඊලකට පින්නතින සඳහන් කරනවා මේ නවක භික්‍ෂූන් වහන්සේලා ආසනවලින් නෙරපනවා කියලා තමන්ට වඩා වයිසිං බාල භික්‍ෂූන් වහන්සේලා උන්හසලට සුදුසු පැත්තේ වාඩි වෙලා ඉන්නකොට සමරලාට එතනින් යන්ඩ කියනවා නැගිටලා එක නුසුදුසුකමක් නොහිෙක් මුණුකමක් හෙටියට සඳහන් කරනවා එලකට පැහැදිලි කරනවා සමහර වෙලාවට මේ ගිනි දල්වන තැන්වලට ගිය හම දැන්ඔය චන්තාගර කියල කියනවා මෙ සීතල පලාත්වල තියෙන දෙයක් චන්තාගර කියල කියන්නේ ශරීරයේ උණුසුම් කරගැනීම සඳහා අපි සමහරලාට දකින අර ගිනි දල්වන ගෙයක් තියෙනවා. එතන ගිනි දල්වල තියෙන්නේ. වර්තමාන නං සීතල කාලට උණුසුම් කරගැන්ඩ ඔය විිදුලි උපකරන පාවිච්ි කරන අහහිටරවාගේ දේවල්. ගෙවල් ඇතුළ උුණුසුම් කරන්ට. එදා ති බිලතියන මේ ගිනි දල්වන අ පෝරනුවක්වාගේ චන්තාගර කියලා කියනවා. ඉතින් ඒවාගේ තැනක මහා සංගයා රැස් වෙලා ඉන්නකොට සමහරලාට සංගයාගෙන් අවසරගන්නේ නැතුව එක්කෝ ගින්දර වැඩි කරනවා එම නැත්තං තියෙන ගින්දර අඩු කරනවා සංගයගෙන් අවසරගන්න වැඩි මහළු භික්‍ෂුන්ගේ එහෙම යම් භික්ෂුවක් කරනවනං ඒක හඳුන්වන්නේ කායික අසංවරකමක් හැටියට. එහෙමත් නැත්තං පැම් පහසුවෙන තැන්වලට ගියහම. වැඩිමාහළු භික්ෂූන් වහසේලට ඉඩ නොදී තමන් පැම්පොකුණට බහිනවා. එමඇත්තන් වෙන ජල නලමාර්ගින් පැන්සැනහිදිනැන් තියෙනවනං වැඩිමාලු සංගයා වහන්සේලට ඉඩ නොදී තම තමන් ඉස්සර වෙලා ඒ කටයුතු කරනවා. නමුත් මේ ශාසනය හැම තැනම දකින්න තියෙන්නේ වැඩි මහළු පිළිවලට ගරු කරන එක. එහෙම ක්‍රියාවක් නෑ. එහෙම ඒ ක්‍රියාවල් ගරු කරන්නේ නැත්තං ඒ කාරණාවත් හඳුන්නලා තියෙන්නේ කායික නොහෙක් මුණකමක් ඇටියට කායිකා සංවරයේ ඉළඟට සඳහන් කරනවා මේ පිණ්ඩ පාති වඩිනකොට අග්‍ර වූ පි්ඩය අග්‍රවූ උදකය අග්‍රවූ වාසනේ තමන් පිළිගන්න ට වඩා වසින් වැඩ භික්‍ෂූුණු හසල ඉන්නවා. එදට අග්‍ර පින්්ඩේ ඉස්සරලාම පිළිගැන්වන දානී සාමාන්‍යයෙන් අපි අපේ ගෙදරක වුනත් දකිනවා අපි ධානි භාජනයගෙන ඉස්සරලාමයන්නේ වැඩි මහල්ම භික්‍ෂුණ හසලකට. ඉති එහෙම නොකර තමන් ගෙල ඉස්සරල බෙදාගන්නවා. අග්‍ර උදකේ කියල කෙනෙ මුලින්ම පිළිගන්නවුන පැන් අග්‍ර ආසනය කියල කියන්නේ අපි සාමාන්‍යෙන් සඳහන්කන මූලාසනයේ වැඩිමහු ික්ෂූන් වහසල මූලාසනයට සුදුසු අය වැඩ ඉන්නකොට තමන් ගෙහිල මුලාසරී වැඩින්නවා මේ කරුණු සඳහන් කරන්නේ කායික නොහික් මුණුකං හැටියට. ඒළඟට පිනසන සඳහන් කරනවා සමහර භික්ෂූන් වහන්සේලා වැඩිමහළු පිළිවෙලක් නැතුව බාඩිවෙනකොට ගිල්ල ැද්ද වාඩි වෙනවා. ඒකාරණාාව හඳන් වන්නේෙ මේ කායික නොහෙක් මුණුමක් හැටියටම තමයි මේ කරන තවත් පැහැදලි කරනකොට විස්තර කරනවා තවත් කෙනෙක් ගරුසරුවක් නැතුව වඩිනකොට තමන්ගේ පාදයෙන් පාදේ හැප්පෙන විදියට ලඟීම වැඩම කරනවා නැතන් වැළමිටෙන් වැළමිට ගැටෙන විදිහට බොම ළඟම ඇගේ ස්පර්ශව වී වාඩි වෙනවා හිට අමතරුව සඳහන් කරනවා මුලින්ම තියෙන ගෙවල්වලට වැඩිමාලු භික්ෂූන් වහසල වඩින්ඩ ඉස්සරල ඉස්සරහිංහිල තමන් වඩිනවා කියලා. මේ හැම කරුණක්ම සඳහන් කරන්නේ කායික නොහික්මුුණුකම. අං ඒ නිසා පින්නතිනේ මේ ක්‍රමයෙන් මිදෙන් මිදීමට තමයි මේ අප්ප ගබ්බ කියල කියන්නේ. එහෙම වෙෙන්්ඩ එපා එහෙම කරන්්ඩෙපා එක සුදුසුනෑ ක්‍රමයෙන් වහාම ඉවත් විය යුතුයි මිදිය යුතුයි කියන අර්ථය තමයි මේ අප්ප ගබ්බ කියන වචනය ඇතුළි තියෙන්නේ. ඉලකට සඳහන් කරනවා වචනය පිළිබඳව තියන නොහිෙක් මුණුකම මේ සමහලට ප්‍රගල්බය කිය වචනයකුත් පාවිච්චි කරනවා වචනය පිළිබඳව තියන ප්‍රගල්බය ප්‍රගල්බය කියන වචනය තේරුම තමයි නොහිෙක් මුණුකම. වචන පිබඳ නොෙක්ුණුක සඳහන් කරනකොට සංගයා මැද්දේ පිරිස මැද්දේ නුසු දුසු වචන කියනෝ. සග මැද්ද කතාන් නොකළ යුතු නොගැලපන වචන පාවිච්චි කරනවා. මහතෙරුන් වහන්සේලාගෙන් අවසර ගන්න නැතුව ධර්ම දේශනා කරනවා. අපිගමු දාන කටියයුත්තක් සඳහහා සෑහෙන භික්‍ෂූන් වහසර පිරිසක් වැඩලඉන්නවා. ධනෙ වලඳලා ඉවරවෙලා අනුසාසනාවක් කරනවා සමහරලාට දානට කලමුුත් අනුසාසනාවක් කරනවා. සාමාන්‍යයෙන්ගේ අනුශසනාව කරන්නේ මූලාන මූලාසනයෙන් අවසරයක් ලැබුණොත් මේ අනුශසනාව කරන්න කියන කරන්න පුුළුුවන්. නමුත් එහෙම අවසරයකුත් නොලැබි අවසරයකුත් නොගෙන තමන්ගේ හිතුමනාපිට පිරිස මැද ධර්ම දේශනා කරන්න පටන්ගන්නවා. යම් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත්. ඒ ප්‍රශ්නයට පිළිතුරු තමන් හොඳටම දන්නවා වෙඩ පුළුවහන්. ඒ වනාට ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්ඩ තමන්ට වඩා සුදුසුකන් තියෙනය මේ සභවෙ ඉන්නවා. ඒ ඉන්න නිසා තමක් නිශ්්‍යබ දෙවෙන්ඩුවන. මම නෙමෙයි පිළිතුරු දිය යුත්තේ පිළිතුරු දෙන්නඩා ඉන්නවා. ඒකටත් පිළතු ද බැවු. අවසරයක් ලැබෙනවන පිළිතුරු දෙන්න පුළුවන්. එම නැත්තන් අවසරයක් ඉල්ලගෙන පිළිතුරු දෙන්න පුළිවාන්. නමුත් එහෙම කිසිම අවසරයක් ගැනීමකුත් සංඝයාගෙන් ආරාධනාවකොත් නැතුව තමන් දන්න පලියට කතා කරන්න ග හම ඒ මේ වශනය නොහිෙක් මුණුකමක් හැටියටයි සඳහන් කරයි. දන්න බවපෙන්නට කතා කරණ අයත් ඕන තරන් ඉන්නවා. නමුත් මේ ශාසනයේ දන්නම නෑ කියලා තමයි හිතන්ඩුවෝන එහෙමනොත් තමයි තමට දියුණුවක්තියන්නේ ඉළකට පින්නතුන නැවත සඳහන් කරනවා මේ පිින්්ඩ පාත වැඩල දායක පිරිසත් ඉන්නකොට සමරලට අහනවා අද මොනවද කන්නේ අද මොනවද කණ්ඩ හොඳ අද කොහාටද යන්නේ ඔයවාගේ වචන පාවිචි කරනවා තොට ඒ මහා සංගරත්නයට භාවිතා කරන්න සුදුසු වචනයක් නෙමෙයි කන්නේ මොනවද කන්නෙ කියන එක සාමාන්‍යය ගහිජීවිතව ලබි ඕන කෙනෙක් අ හනවා. නමුත් ඊට වඩා හරි සංවරයි මොනද වලදන්න කියලා හ එක තොට ඒ භික්‍ෂූන් වහන්සේලා කතා කරන්න සංවරසීලී පිළිවලක්තියනවා. එක තමයි සිංහල භාෂාවතය නපුූරවත්තය පිිතුනේ. නිමුණ බවක්ක ඒ භාෂාව තියෙනවා සිංහල භාෂාව පුදුම විද්‍යාත්මක බවකුත් තියෙනවා දියුණු බව අපිට ඒ භාෂාව වටින් නැතිවුුණට ලෝක තියෙනු දියුණුම භාෂාවක් තමයි සිංහල කෙලකයන් මොකද පාලියෙන් කතා කළත් වඩිනවකිව්වත් යනවකිව්වත් පාලිය තියෙන් එක වචනයයි ගච්චතිම තමයි අපි තමයි පරිවර්තනය කරන්නඩ න්නේ පුද්ගලයාට අනුව කොහොම දෙක යොදන්නේ කියලා භාගතුන් වහන්සේ වඩිනවා නමුත් පාලීතියෙන්න්නේ ගච්චති යයි කියන අර්ථේ. එො ඉංග්‍රීෂි භාෂාවර ගත්තත් ගමන් කරනවා යනවා කියනකට එකම වචනය තමයි තියන්නේ නමුත් සිංහල භාෂාවීට වඩා. දියුණුයි සංවර සීලී කෙනෙකුට කතා කරඩ යොදා ගත්ත හරි ලස්සන වචන තියෙනවා. භික්ෂුවක් සම්බන්ධයෙන් වඩිනව කියල කියනවා. හාමුදුරුවෝ යනවාකීනවට වඩා හාමුදුරුව වඩිනවගේහම වචනය හරි ලස්සනයි. හාමුදුරුවෝ කනවකීවට වඩා හාමුදුරුව වලඳනව කියල කියහම එතන බොහොම නිමුණු බවක් තියනවා. ඉතින් පින්තුනි මේවාගේ වචන සිංහල භාෂාව පාවිච්චි කරන අපේ රටේ ශාසනයට සහ සංවර බවට ගුණගරුක බවට ආවේනික වෙච්ච වචන. බෞට පත් වෙලා තියෙනවා. සාමාන්‍යෙන් ගෙදර ඉන්නකොට දැඟ වලඳනව කියන වචනය භික්ෂූන් වහසරට විතරක් කියන වචනය නෙමෙයි. ගිහි අයටත් වලඳන කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍ය ජීවිතී පාවිචිරන්න නැහැ. නමුත් අපිත් පෝයදවසට සිල්ගත්තහම අපිගන්න සිල් පිරිස වලදනවා කියලා. ඇයි සිල්පිරිසට විතරක් වලඳනව කියලා ඒ පිරිසම ගෙදරාපුහම අපි අය කියන්නේ අ කනව කියීන වචනය. සාමාන්‍යෙන් ගෙදර හැසිරෙනවට වඩා විශේෂ වූ කායික සංවරයයක් ඇතිකරගත්ත පිරිසක් තමයි සිිල් පිරිසගේල කියන්නේ. ආන්ගේ සංවර කෙනෙක් ආහාරගන්නෙත් සංවරවම තමයි ආහාර ගන්න හැටි වාාගිතන වහස වෙනම දේශනා කරලා තියෙන භික්‍ෂූන් වහසේලාට විශේෂ කරුණු රාශියක් ඒ ගැන සඳහන් කරනවා. ඉතින් ඉතාම සංවර සීලීවනං ආහාර ගන්නේ සාමානයඒ කොහොමද කියල කීවොත් මේ හෙමින් ආහාර ගන්නවා කියන කාරණාවටම නෙමේ ඒක කියන්නේ. සමහර වෙලාවට ආහාර වලඳනයක භාවනාවක්. තමන්ගේ භාජනී ආහාර අනනකොට මිශ්්‍ර කර ගන්නකොට වෑංජනත් එක්ක. කට ඇතුළෙමකොවත් නැහැ. නිද හස් කරලා තියෙන්නේ. එනිසා හපන්න ෑමොකුවත් අනනෝ ඉතරයි. ඉරවස ආහාර පිඩ මකහින් තියාගත්තර පස්ස හපනවා විතරයි අනන්නි නෑ. එතකොට අනනේක මත සිහිය පිහිටවහම ඒකත් භාවනාවක්. ඉළකට හපන එක තුළ සිහිය පිහිටවහම ඒකත් භාවනාව. අනන වෙලාවට හපන්නේ හපනවෙලාවට අනන්නේ. ං එහෙම බොහෝම සංවරව ආහාර ගන්නවා ආහාර ගන්න වෙලාව භාවනාවක් බෞදට පත් කරගන්න. එහම වෙලාවටත් මයිම මේ ලඳනවා කියන වචනේ ගැලපින්ි ඉති මෙතන සඳහන් කරනවා දැන් එහෙම කතා නොකර දායක පිරිසත් ඉන්නකොට අද මොනවද කන්නේ කියලා අහපු හම සමහරලාටයේ සියලු දෙනාම මූුණ දිහවරනවා නොහිත් මුණු භික්‍ෂුවක් අසංවර භික්‍ෂුවක් ශාසනිික ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් එම නතං ශාසන හිටීඉතාම ආදුනික නමුත් පිරි සතන කලකිරීමක් කලකිරීමක් ඇ තියෙනවා ශාසනයට ආදුනික වනාට ශාසනයට එනකොට ශාසනයේ සාන්‍ය දේවල්වත් දැනගෙන තිේෙන්ටවනි. ආං එහෙම වචනය නොහිෙක්මුණ බව පිළිබඳව කරුණු සඳහන්කරනුවට මේ දේවල පැහැදිලි කරලා තිීම. ඊළඟට පිනතන තව කරුණු පැහැදිලි කරනකොට මේ කරුණත් එක්ක. නැවත සඳහන් කරනවා මෙන්න මේ නොහික් මුණුකම් හේතු කරගෙන ඇතිවෙන සිතීලුවල්ට කියනවා මේ ප්‍රගල්බ කියලා වචී ප්‍රගල්බ වචනේ නොහික් මුණුකම ඉලක්ට සඳහන් කරනවා මේ කය වචනය මනස මෙහි නොහික්මුණුකං බොහෝ වෙලාවට ගීම තියවා කයේංවරයකුත් න වචනය සංවරයකුත් නෑ මනසේ සංවරයකුත් නෑ. අන් ඒනිසා අප ගබ්. මේ ඉන්ද්‍රියන් සංවර කර ගණ්ඩෝන. කයයි වශනයයි හිතයි මේ ඉන්ද්‍රියන් සංවර කරඩෝනෑ. මේ කාටද මේ කියන්නේ නිවන් හොයාගෙන යන කෙනෙකුට. නිවන් දකිින්ද යනෙෙනෙුට තින උපදෙස්මේතියන්නේ. උුන්දොර සංවර කර ගතයුතුයි කියන කරණාව ඉලකට කියන අප පිඳතුනේ කුලේසු අනනුගිද්ධූ කරණීවත සූත්‍රේ කුලේසු අනනු ගිද්දූ ඇයි එහෙම කියන්නේ. කුලයාගේ නොෑලීම කුලේසු අනනු ගිද්දහු කියල කියන්නේ. මකද මේ කුලයාගේ නොෑැලීම කියල කියන්නේ තමන්ගේ දායකයන්ට කරදරයක් වනුත් දායකයන්ගේ දුකේදී භික්‍ෂුව දුක් නොවහ්ඩෝනේ. දායකයන්ට දුකක් ඇවිල්ල නවත් භික්ෂුවට දුක්කෙන්ට හේතුවක් නෑ. දායකයන්ට මහ ලාභයක් ලැබිලා එක මටත් ලැබිච්ච ලාභයක්වාගේ කියලා හේද හිතන්නට හොඳනෑ එනම් අනුන්ගේ දුකේදී දුක්වෙන්නෙ නෑ අනුන්ගේ සතුටෙදී ම සතුටු වෙන්නෙත් නෑ. ඒ දායක කුලේට ඇලුනහම තමයි ඒ අත් එක්ක දුක්වෙෙන්ට සිද්ධ වෙන්නේ. ඒ අඇත් එක සතුටෙන්ඩ සිද්ධ වෙන්නේ. නමු පැවිදි වෙලා ඉන්න සියල්ල අත්හැර ලැවිල්ලා. අම්ම අත්හැරියන තාත් අත්හැරියන සහෝදර සහෝදුරියෝ දනසම්පත් ඒ සියල් අත්හැරියන ඒ අත්හැරලාව වෙන අරමුණක් ඔස්සේ ගමන් කරට ඒ තමයි සසරින් මෙිදෙන අරමුණේ ජීවිතය දුන්න මව්පියෝවත් හැර ලැවිල්ලා දායක පිරිසක් අල්ලා ගන්නවා කියන එක ආපහු තමන්ගේ අරමුණ තමන් නොදැනීම වෙනතකට ගමන් කිරීමක් එකයි මේකෙ කුලේ සුව අනනු ගිද්දු දායක කුලයන්හි ඇලෙන්න්න ඇලෙන්න්නපා කියලා රතීතයේ තියෙනවා සඳහංකන එක කතාවක් තියෙනවා ික්ෂූන් වහස නතරම පි්ඩ පාතිය වඩින ගමට ගින්නකින් හානිවෙනවා ගෙවල් දුරවල් පිච්චෙනවා දේපොල පිච්චිලායනෝ නම තැමදාම පිඩිසිඟා වඩින ගම එ මෙත සෑහැන භික්‍ෂූන් වහසල පිරිසක්කන්නවා මේ ගමට පිණිසිංගා වඩින. සමහර භික්‍ෂූන් වහසේලා එක ගෙදරකින්ම දානිකන්නවා. තිද මේ රදරය වුණනාට පස්සෙ ඒ නිසා ඒ භික්ෂූන් වහසලේ ගමට වැඩියා දායකයන්ගේ දුක සැප බලන්ට බැඩල කතා බහ කරලා උන්වහසලා අහි වැඩියා මෙතැනනිහිට මේක භික්‍ෂූන් වහසෙනමක් වැඩියේ නෑ ඒ භික්‍ෂූන් වහන්සේටත් නිතර දන් දෙෙන උපාසිකාවක් කිහිටිය ගමේ අනික් අඇ ඇයට කීවා දන්දන අපේ ස්මන් වහසේ නක් වැඩල අපේ දුකසැප බල ගියා නමුත් ඔබ දන් දෙෙන භික්ෂූන් වහසේ ආවිනෑ නේද කියලා ඇය සඳහන් කරනවා ඔබලාගේ ස්වාමින් වහන්සේලා ඔබලාටම හොඳයි මන් දන් දෙෙන භික්ෂුව මට හොඳයි ඇයකින් කියන්නේ භික්‍ෂුව අපේ දුකසැප හොවෙලා දුක්වෙන්ඩුවත් සතුටුවෙන්ුවත් එන්න වශනෑ කිය ඒ කාරණාවම තමයි මේ කුලේසු අනනු ගිද්දු කියන කාරණාවෙන් පැහැදිල් කරන්න පිනතුනි මෙතන සඳහන් කරනවා ආං ඒ ආකාරයෙන් ඇලිලා වාසේ කරනවන්නං එක තමන්ගේ නිවන් මඟට මහ බාදාවක් ඊළඟට සඳහන් කරනවා මේ සූත්‍රයේ මේ කාරණාව ගිහි අයට බලපානන්නේ කොහොමද කියලා පැවිදි ඇත ලපන දිතම යො සඳහන් කළි කොහොද මිට ගිය ඇයට බලපාන්නේ. අප ගබ්බ සහ කුලේසු අනුගිද්ද කියන කාරණ දෙක. දේශනා කරලා තියෙනවා මේ ගුණාංග නැවත ඉපදීමේදී අපට බලපාන උපාදාන බවට පත්වෙනවා.උනො කොහොමදේ සඳහන් කරන්නේ නැවත ඉපදීමේදී අපට බලපාන්න උපාදාන ක්‍රමයෙන් ක්‍රමයෙන් අවම කිරීම තමයි පිනදන අපි කරණ්ඩෝනි ආය ආය සසරට බැටෙන ක්‍රියාදාමයක් තියෙනවන සසරට බැඳෙන ක්‍රියාදාමයක් තියෙනවන අපි විසින් කළ යුත්ත සසරට බැඳෙන බැමිටික කපන එක. තියෙන බැමි එක්ක අලුත් අලුත් බැමි තව එකතු කරනවා අනං. පිි ගලවෙන් අමාරු වෙනවාන්නේ තියනැටික ලෙහාගණ්ඩ යෝනි නත් අලුතෙන් ආය බඳින්නගේ හම වෙන්න බලාපපුරොත් වෙච්චදී නෙමෙයි ආන්ගේ නිසා සඳහන් කරනවා භික්‍ෂූන් වහන්සේ දායක කොලේ ඇලෙනවා වගේ ගිහි කෙනෙක් ඒ ඇතිවා ඥාති කියල පිරිසා ඒ ඇටි කෙනවා හිතමිත්‍රයෝ කියලා පිරිසසා. ඥාතීන් කෙරෙහිත් බිතුරන් කෙරෙහිත් අනවශ්‍ය ඇලීම අනවශ්‍ය බැඳීම නැවත සසර දික්කරන කාරණාව. ඒවා සාමාන්‍යෙන් අපිට එතුකොටිදින එහෙම නැතුව පුළු හඳ කියලා නමුත් පිනතිනේ එහෙම ඇතිවුණහම සසරින් මිදෙන්ඩ තමයි බැරිවෙන්නේ. අපිට අළුතෙම යාලුවෙක් හම්බුණනා කියල කිය මු. මෙතෙක් නොහිටපු ්‍රාජකාරි කරන තැන හරි පාසලයේ දිහරි වෙන කිසියම් තැනක දිහර අපේ ජීවිතයට අලුත් මිතුරෙක් එකතුවෙනවා එද අපිට මොකක් ඇතිවෙන්නේ ඔහුත් සමඳ ආයත් අලුත් බන්ධනය කැතිවෙනවා. දෙ ලෙහුුණ නෙමේ නතකොට යත් යට ගෙහිච් එකක් තමයි සිද්ධ වෙලාතින්න ආන් ගනිසා සඳහන් කරනවා. ඒනත්ං ඥාතින් සේවකයව් කියලා පිරිසකුත් තින්නවා රැකියාවක් කරනකොට අපි ව්‍යපාරයක අයිතිකාරය වෙනකොට එක අලුතවල්ති සේවකයක තියෙනවා ආය සේවකයෝ සම්බන්ධයෙන් අපිට ආයපාර බැඳීමක් ඇතිවවා ඒකාරණාව පැහැදිලි කරලා යම් ආහාරයක් ලැබුණහම ඒවනැත්තන් වෙන විශේෂ තෑගගක් ලැබුණහම මේ දේවල්ුවටත් අපි ආයත්්චරයක් ආයිත් බැඳෙනවා. එක රසයක් විින්දහම් ඒරසේ නැවත නැවත ඕන කෙලෙහිතෙනවා. එනිසා ඒරසේ හොයාගෙන නොයෙක් නොයෙක් තැංගුල යනවා එතකට ආයිත් වෙලා තියන්නේ නොදැනීම ආයිත් අලුත් බන්ධනය කඇතිවෙලා තියෙන ඒනි සඳහන් කළේ භාගිතුන් වහසේ ඇතුළු භික්‍ෂු මහාසංගරත්නය කවදාවත් තෘෂ්ණාවේ තැවරෙන්නේ නෑ ගතුන් වසන සසරින් එතරම වෙලානේ ඒහින්ද කාට මොනවා වෙෙනම කියල කීවත් භාගිතුන් වහසේ දවසකට වඩින ප්‍රමාණයක් තියෙනවන ඒ ප්‍රමාණය තමයි වැඩී විශාලා මහනුවර අහිවාතක රෝගය ඇති වෙලා ඉ අහිවාතක කියකෙන හැරි භානක රෝගය මොකද සර්ප විස වගේ විසක් හුල්ගත්ත එක්ක යනවාඇන්ද මේ කාලය ඔය අපි තියෙනවා කියන වෛරැස්වර්ගත් හුලගේ යන්න්න පටන්ගත් තනම් අපිට මොකකින් මොකක්වීද කියලා පිහිතන්න පෙහි. නමුත් එතකොඩ මේ තියෙන වසංගත තත්ත්වයන්ට වඩා කොච්චර භානකද හුළගේ පාවෙලා යන විසක් තියෙන්න්නේ අහි කියන්නේ සරපෑයටන පාලීින් අහි කියන්නේ සරපෑයට එතකොට අහිවාතක සරප විස වගේ විසත් හුලගින් පාවෙලා යනවා ආග්‍රහණයක් කරන කරණ අය මැරෙනෝ. ලෙඩ වෙලා ැරෙනවා. ද ශලා මහනුවරතය නෙහෙම ෙඩක් භාගිතුන් වහස විශාලාවට වඩිනවා යෙදු නටක් වඩින්ඩ ඕනෑ නමු භාගිතුන් සේ දවසකට කොච්චර වඩින්නේ. දවසකට වඩින්නේ යෙදුනයි. ඊට වඩා වඩින්නේ නෑ. මොගද පින්නතින තමන්ගේ ආධ්‍යාත්මය පළුදු කරගෙන අනුන්ට උපකාරණ එක තේරුමක් නෑ. ද අනුන් උප කරන්න කියල මාව විනාස වෙන වනං එක තේරුමක් ඇති වැඩැක් වෙන්නේන ඉති ඒවාගේ කරු තමයි මෙතන පැහැදිලි කරග අන්ගේ නිසා සඳහන් කරනවා තමන් අනුභව කරඩ අපට සමට පිරිසක්කෝනෑ තමරගනට කෑම කණ්ඩ පිරිසක්කෝන තනියම බෑ කතා කර කර කෑම කණ්ඩෝනේ එකන් ඒ පිරි සම්බන්ධෙන් විශේෂය විශේෂ බැඳීමක් තියෙනවා තො නිතර දකින්න කැමති පිරිසක්කන්නවා සමහර ගමනක් යනකොට නිතරම අහවල්ලා ඕනේ ඒ අ නැත්තන් ගමන ගිහිල්ල වැඩක් නෑ තේරුමක් නෑ දෙ හමතන අන්ඩේ පිරිස ඕනෙ අහවල් පිරිස නිතර දකිින් ඕන කෑම කනකොට පිරිසක් එක කෑම කණ්ඩෝන මේ අද වශීෙන් කාරණා ගිහිය සබන්දධයෙන් පැහැදිලි කරලා තියෙනවා නමුත් මේ පිරිසක් සමග මුසුවෙන හැම මොහොතකම අපේ ගමන තමයි ටිකක් දුරවෙඩ බලයි. ඉති එක තවත් පැත්තකින් පැහැදිලි කරන්න පුළුවන්. මේ පිරිස සංසාරය අපිත් එක්කම එන පිරිස. ඒක නිසා තමයි මේ පිරිසම අපිට ඒ කටේතුවලට ගුවමනාවෙන්නේ සමහට පින්කමක් කරන්න ගියත් ඒ පිරිසම ඕනෑ සසර මෙ එන්න පිරිස. සත්පුරුෂ ධර්මයේය පැත්තෙන් කතා කරනකොට ඒේ වගමනා බවක් වටිනා බවකුත් තියෙන මෙත නදහන්කරණ පෞද්ගලිකෝ ඉක්මට නිවනට යන්න කෙනෙක් කනෙ මොක බෝග් භාගතුන් වහස ගැන සඳහන් කරනකොටත් මහ බෝසත් කාලි තනියම නිවන්දකින්ට හිතුවන දීපංකර බාධමූලීම ඒ කාරණාව සම්පූර්ණ කරන්න තිබුණා නමුත් අපිට අනුකම්පා කරපු නිසා අපිත් මේ සංසාරයෙන් එතර කරවඩ ඕන කියල හිතපු නිසා මහාකල් පාසංගය හතරයි ලක්‍ෂ එකත් තරං දීර්ය කාලයක් දික්වුණ ඒ කාට අනුකම්පා කරලද අපට අනුකම්පා කරන්නට කියල්ලා සඳහන් කරනවා මහා සත්පුරුෂයෝ කවදාවත් අනිය මෙතර වෙන්න නෑ කියලා ගමකට කරදරයක් වෙලා පිරිසක් ගමදාලා දුවගෙන යනවා ගමට ගිනි අරගෙන කියමු. දරුමල්ලොත් තරගෙන දුවනවා. දුවගෙනයනුවට මහක් ගඟක් ගලනවා. දැ ආයි බාධාව. දැම් යවුරෙ හිටගෙන හිටියොත් ඒත් පිච්චෙනවා. ගඟට පැනවොත් පීනණඩ දන්නන්නේෑ ඒත් මැරෙනවා එන්ද දැන් බොහෝම කලබලින් යවරට වෙලා ඉන්නවා. මෙතින්ට දුවගනයනවා ගඟට පැනලා පීනන්ඩ තරම් ශක්තිය තියෙනයි. ඒ ඒ එකඟට පැල පීනලා එහැ පැත්තරය නවා ඇැ මේ ඉන්න ඔක්කොටම පී නැඩබේ. මෙතෙන්ට දුවගය නවා මහා සත්පුරුෂයක් ඒ සත්පුරුෂය කල්පනා කරනවා මම තනියම එතර වෙන්න නෑ. එතර වෙනවනම් මේ පිරිසත් අරගෙනම තමයි. එතකට ඒ පිරිස අරගණයන්ඩ ඔරුපාරු හදන අතරී තමනටත් පිච්චිලා මැරැෙන්් පුළුව. ුවමනානං පීනලා බේරෙන්ඩ තිබුණා නමුත් මේ පිරිසාරංයන්ට ඕන නිසා තමන්ටත් ප්‍රමාදයක් ප්‍රමාදයක් බෙන්ඩ සිද්ධ වුණා. බෝසත්වරු එහෙමහි කරන්න තමන් ප්‍රමාද වෙලා හරි අනුකම්පාවෙන් පිරිසක් කරගෙන යනවා. එතින් අපිටත් නිතරම ඇසුරු කරන්න පිරිසක් ඕන වෙනවා හැබයි ඒ පිරිසත් එක්ක ඉන්නවා කියල කියන්නේ මගේ නිවන් මග තමයි ඇත්තෙනවා කියන එකයි. ඒකාරණවයි මෙතනම සඳහන් කරන්න. කෙලිම්ම රජුවම නිවනට යන කෙනෙක් මේ බැඳීමරින් අයිංවෙන්්ඩෝන කියන එකයි මෙතරමේ සඳහන් කරලා තියන්නේ. ඉලකට පිනතිින් තව පැහැදිලි කරනවා අපි පින් රැස් කළත් ඒ පිරිස එක්කමයේ කටයුතු කරන්නේ අපිඩේ පිරිස වුවමනාමයි. සමහරකෙනකුට පවු් කරඩත් පිරිසක් වුවමනාමයි. ඉතින් ආංග උපාදානය සංසාර නැවත නැවත අපි. ගරුභයකට පමුලුවනවා ගැබක උපද්දෝනවා තව ටිකක් කාලේ දික්හරනවා කියන කාරණාවත් බතනි විශේෂයෙන් පැහැදිලි කරනවා. ඉළකට පින්නතුනේ මේ කරණීමත සූත්‍රය අපිට උපදෙස් දෙන්නේ පුළුහන්නන් මේ ජීවිතයෙන්ම උත්සාහ කරන්නට මොකටද ආය ගැබකට නොයිල්. නැහි ජාතු ගබ්බ සෙියන් පුනරීති ආපහු ගැබකට නොෙන්ඩ උත්සාහ කරන්ඩ අපිට උපදිසි දීලතිී මනුලොවට ආය එන්නෙම නෑ කියන කාරණාව. නමුත් පනතිනී තමන් කැමති අයත් එක්ක ඉන්නවනං අපිට නැවත නැවත ගර්භාෂයකට එෙන්ඩ එන්න සිද්ධ වෙනවා. එක දීර්ඝ කාලයක් එහෙම වෙඩ පුළුවන්. ඊළට පැහැදිලි කරනවා මේ කාරණාව හොඳට කෙනෙක් තේරුම් අරගත්තුත්. සසර භයානකතත්වය අවබෝධ කරගෙන සතර ආපායේ දුක්කිතබා අවබෝධ කරගෙන මනුස්ස ජීවිතයක් ලැබුවත්. මන තරං හිරිහැරවට මූන පා්ඩ සිද්ධ වෙනවාද කියන කාරණාව තේරුම් අරගෙන. මේ සසර වඩනවට වඩා මේ සසර කෙටිකරන එක වටිනවාක අදහස් කරනවන්න. මෙ පිරිස් සමඟ කරන කාරණාවන්ගෙන් පුළහන් තරන්. සීමා සහිත වෙන්ඩුවේ සීමාව ඉක්මෝල යන් නැතු සීමා සහිතව වැඩි කරගණ්ඩ හැම වෙලා එම කටයුතු කරඩුවන ඒ සීමාව තුළත් හොඳ සිහික් තියෙද්ඩුවන. යාලුවා නමුත් කරනවනං වරදක් එක අනුමත නොකරන්නටුවන. ඒක අනුමත නොකළොත් අය කවදාවත් ඔහු මාත්‍යක කතා කරන එකක් නෑ. සමහට මම දාළම ඇන්ඩ පුළුවන් කමක් නෑ එහෙම උනත් වරධනු මත කරන්නේ. හොඳ රිජු භවක්තියන. තමන්ගේ ගුණය නැති කරගන්න නෑ. සමහල්ලාට හොරකමකට උදව් කර්ඩ වඩවෙයි. යාළුව බේරගණ්ඩ බොරුවක් කියඇඩ වෙයි. බොරුව නොකීවොත් යාළුවවා හිරේවි ලංගුයි වෙටයි. මං බොරුවක් කීවොත් යාළුවට එහෙම වෙනේ එකට නෑ නමුත් යාාළුවා හිරේගියට කමක් නෑ. මෙච්චර කල්මන් රැකගත්ත සීලයේ මං වැරදිකාරයක් වවෙෙනින් බිඳගන්න නේ. කියන තැනට ඇන්ඩ හොඳ රිජු මනසක්තියෙන්ට ඔන්නේ. ශක්තිමත් මනසක්තියෙන්ටන්න හොඳ ආත්ම අභිමානයක් තියෙන්ට. ඔහුට වඩා මටම සිල්පදි වටිනෝ කියලා හිතන්ඩ නමුත් තනියම හිතල බලන්නකු එහෙම වෙන්ඩ කොච්චර රිජුබාකෝනේද කියලා. අපිට එහෙම ජීවිතය හදාග්ඩ තව කුච්චර කල්ලයිද කියලා නිවනට යනවනන් එහෙ එහෙම වඩුවනේ මග කෙටි කරගන්න න දිලඟට සඳහන් කරනවා තමන්ගේ ජීවිත තමන්ගේ ඥාතියා තමන්ගේ මිත්‍රයා යනාදී වශයෙන් මේ පිරිස ඔක්කොම අතහැරලා නිවට යනවනම් වැඩ කරන්න පටන්ග්ඩුවන එහම නැත්තං ඒත් නිවනට යැයි හැබැයි තවත් හුඟක් කාලයක් ගිහිල්ලා. ඊළට පිනති සඳහන් කරනවා නිවුණ අවබෝධ කරන්න නං අන්තිමට මේ කයයි ජීවිතය යයි දෙකත් අත්හරින්දෝන කියලා. නිවනට යන්ට බලාපෘත්තියෙනවනං ජීවිතය සහ කය කියන දෙකත් අත්හරින්ඩෝනේ. මේ දෙකව උපාදාන කරගෙන ඒත් කවදාවත් සසරින්වි දෙෙන්න්නේ සසරින් විදන්ට බෑ කියන කරනාවතම ඒ පැහැදිලි කරන්න. ජීවිතත් අයත් අත්හර ඉන්න කියල සඳහන් කරනවා. පිනතුරින් මේ උපදේශයේ පිළි පදින්නේ නැතුව නිවන් දකිත් කොහොමත් බෑ කියලම විස්තර කරවා. තැන් එතකොට තේරෙනවද මේ නිවන් දකින් ඕන නිවන් දකිින් ඕන ක්මං කරන්න ඕන කියල කීවට අපිට තව කරන්්ඩ කොච්චර දේවල් තියෙනවා අදේවිෙනුවෙන් කියලා. මේ සඳහන් කරන විදිහයට කටයුතු කරන්ඩ අපි තව පියවරක්වත් ඉස්සරහට තියර නෑ බලාම මෙ නිවන් දකිත්වා කියල කීවට අපි ගව නිවන් දකිත්වාගෙන ප්‍රාර්ථනාවක් විතරයිතියෙන්. අපි කොහොමත් තව සූදානන් වෙලා සූදානං වෙලා නෑ කියන එකමයි පේන්නේ. අන්න එහෙම නං සඳහන් කරනවා අපි බලන්ඩෝන අපේ උපාධන කොතනදතියෙන්. කවුරු ලඟදතියෙන්. මොනහේතුව නිසාධතියෙන්. ොතෙන්ටද බැඳිලයින්නේ. අංගේ බන්ධනය හැම වෙලා එම කපලදන්නුවන්නේ. අලුතිෙන් උපාදාන කරගන්නවට වඩා තියෙන උපාදානවලින් බිදෙන්ඩ නිතරම උත්සාහ කරන කෙනා තමයි මේ උතුම් නිවන ඉස්පර්ශ කරන්ඩ බෝම වේගින් කටයුතු කරන කෙනා. ඊනකට පිින්ටතින සඳහන් කරනවා. කරණේ මත සූතරේ තුන්ගෙනනි ගාතාව. දැ අපි මේ සාකච්ඡා කරල ඉවර කළි දෙවනිගාතාව තුන්ග නිගාතාවට එෙන්නේ නචකුද්ධං සමාචරී කිංචියේන විඤ්ඥූ පරී උපවදෙු. නවත් තුන්ගෙන නිගාතාව සාකච්ඡා කිරීම දොස්වෙනි ධර්ම දේශනාවට කල්තියමු අපිට අදට ධර්ම දේශනාවට තියෙන කාලය නිමාවෙලා තියෙන නිසා. ඊළඟ දේශනාව තුන්ගෙ නිගාතාවෙන් ආරම්භ කරන්න ඉඩතියාගෙන කරණී මත්ත සූත්‍රය ආශ්‍රයෙන් සිදුකළ එකලොස් වෙන ධර්ම දේශනාවේ දායකත්වය දරුණු ලබන්නේ ඇඹුල් දෙනිය මාදිවෙල පදිංචි තනෝජා සහ රවිදුු අල්විස් පෙන්වත් දෙපල විසින්. උතු මරමුණු කීපයක් තනූජා මහත්මිය සහ අල්විස් මහත්මා විසින් සිහිපත් කරනවා පරලෝ සැපත්වන ආදරණීය නන්ද දේව ඇඹුල්දනිය පියාණන්ට කමනී අල්ලිස් මෑණියන්ට තමිලා කොඩිතුවක්කු මිතුරයට අරෝන් ඇඹුල්දනිය සීයාට සොයිදා වීරසිංහැ ආච්චයම්මාට මේපින් අනුමෝදන්වේවා ඉතාම ඉක්මං භවයකදීම උතුම් නිර්වාණ සම්පත් ලැබේවා කියල පාර්ථනා කරනවා ඊට අමතරෝ පින්නතින ගෞරෝණීය දේශකයණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා, අයිරංගනී ඇඹුල් දෙනිය මෑණියන්ටත් සුනල් අල්විස්පියානන්ටත් නිදුක් නිරෝගී සුවය පාර්ථනා කරනවා සෙනුකි දියණියටත් සුරත් පුතනුවන් ඇැතුළු එම පවුලේසිියල ද දෙනටමත්. ර්ථ අතර බන ඇසීමට එක් වූ සියලු දෙනාටමත් අපි සියලු දෙනාටත් ඉක්මං භවේකදී උතුම් චතුරාර සත්‍යධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ පින හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනෝ කෝවිඩ් වසංගතත්ත්වය හේතුවෙන් අසනීප වෙලා සිටින ලෝකවාසී සියලු දෙනාටම රත්නත්‍ර යාශිරුවාදයෙන් ඉක්මං සුවය ලැබේවා කියළමී සත්පුරුෂ පින්නතුන් ප්‍රර්ථනා කර ආශිරර්වාද කරනවා අපි ආශිරවාදකරපු සියර දෙනාටම රත්නත්ත්‍රේ ආශිරුවාදය ලැබේවා පින් අනුමෝදං කළ සියල් දෙනාටු මේ මහාපුුණ්‍ය ධරමයන් අනුමෝදං වේවා ඒ අයටත් පින්ක මේ දායකත්වය දරන මේ සත්පුරුෂ පින්නතුන්ටත් අද මේ අවස්ථාවට සහභාගිය වුණන ලොකුකුඩා සියලුම දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීම සඳහාම මේ සද්ධර්ම දානානි සංසයත් ශ්‍රවනානිි සංසයත් හේතුවාසනාවීවා කියල ප්‍රාර්ථනා කරම්. ආකාසත් සාජපජුමත් පාදේවානාගා මහිදිිකා පුං්ඥන්තන් අනු මෝදිිත්වා චිරගි රක්කං තුළෝක සාාසන දव වසතුකාලીනે සස්්‍ය සම් පತහිතුചे පිતോ भाවතුළු කෝચරජ භවතු දම්දම්මිකු.